අගලවත්ත ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතින් 16 දිනක් හමුවීම සමග ගම්මාන පහක් මේ වන විට හුදකලා කර පොලිසිය හා යුද හමුදාව එම ගම්වල ආරක්ෂාව සඳහා යොදවා ඇත. ඊයේ දින අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලැබුණු PCR වාර්තාවලට අනුව කොවිඩ් රෝගීන් 13 දිනක් වාර්තාවීම සමග ඉන් එක් අයෙක් මතුකම ඉත්තකොට ප්‍රදේශයේ ඉන් දෙදෙනෙක් බදුරුලිය හැඩිගල්ල හා බෙල්ලන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සනාථ කරගත් බව අගලවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන තෙවරප්පරු මහතා කියා සිටියා. මේ වන විට අගලවත්තේ කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තාවීම සමග ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා අද දින අගලවත්ත නගරයේ PCR පරීක්ෂණ 107ක් සිදු කළ බවද මෙම ආසාදිතයන් සියලු දෙනා මතුකම කළම පුද්ගලික බස් රථවල ගමන් කළ හා ඒවායේ සේවය කරන පුද්ගලින් බවත් මෙතෙක් හඳුනාගත් කොවිඩ් රෝගීන්ගින් ලද ප්‍රකාශ මත කිව හැකි බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා කියා සිටියා. මේ වන විට අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොරකගොඩ බේරගම කැකුළන්දල උතුර දාබිලිගොඩ හා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෙල්ලන යන ග්‍රාමසේවා වසම්වලද සංචරණ සීමා පනවා ඇති අතර මේ වන විට පොලිසිය හා යුද හමුදාව යොදා ප්‍රදේශයේ ආරක්ෂාව හා පුද්ගල සංචරණ සීමා කිරීමට රජය විසින් මේ වන විට ක්‍රියා කර ඇත. අගලවත්ත ප්‍රදේශයේ මේ වන විට කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනය ඇති හේයින් ඒ පිළිබඳ අදහස් දක්වන අගලවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන තෙවරප්පෙරු මහතා අගලවත්ත සෞඛ්‍ය වෛද්‍යනාරී කාර්යාලයෙන් සිදු කරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ දින අපට සහභාගී ලැබුණා. ඒකෙදී වාර්තා වෙලා තිබෙනවා අගලවත්ත සෞඛ්‍ය වෛද්‍යනාරී පළ ප්‍රදේශයේ රෝගීන් 10 දිනක් COVID-19 පොසිටිව් බවට වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව අපි ඒ රෝගීන් රෝහල්ගත කිරීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙනවා. මේ වන විට පුද්ගලින් පවුල් ආශ්‍රිතයින් පවුල් 85ක් පමණ නිරෝධායන ලක් කරලා තියෙනවා. ඒ අනුව ඒ පවුල්වල 336ක් පමණ සාමාජිකින් සිටිනවා. ඒ අයගෙත් අපි PCR පරීක්ෂණ ඉදිරිදී කරන්න සූදානම් කරලා තියෙනවා. අද දවසේත් PCR පරීක්ෂණ 100ක් පමණ කරන්න මේ ස්ථානයේ සැලසුම් කරලා තිබෙනවා. දැනට අපි ප්‍රදේශයේ මේක තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය අගලවත්ත පොලිසිය සහ යුද හමුදාවේ අනුදැනුම අනුව ගම්මාන පහක් හුදකලා කරන්නට අපි කටයුතු කරලා තියෙනවා. ඉදිරියේදී මෛත්‍රී අගලවත්ත පොලිසිය අපි ඉල්ලා සිටිනවා මේ කටයුතු සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන නිරන්තරයෙන්ම සෞඛ්‍යාංශ උපදෙස් අනුව කටයුතු කරලා ප්‍රදේශයේ මේ වසංග රෝග තත්ත්වය තුරන් කරන්නට මේ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ රෝගයේ පැතිරී යාම සිදු වෙලා තියෙන්නේ කොහොමද මේ ප්‍රදේශයට දැනට? අපි අත්තු කරනවා ගොඩක් අයට අපි හිතනවා මේ රෝගීන්ගේ විස්තර බැලුවාම මෙතන ඉන්න රෝගීන් 8 දෙනෙක් ඉන්නේ බස් රියදුරු සහ කොන්දොස්තර මහත්මිය. ඒ අනුව ඒගොල්ලන්ගේ අසුකරුපය හොයාගෙන යෑමේදී අපිට තේරුණා මතුගම මීට පෙර වාර්තා වෙච්චි සුභෝගී බස් රථ රියදුරු සහ කොන්දොස්තර අයිතිකරුන් සමග මේගොල්ලෝ සමග සම්බන්ධතා කියලා තියෙනවා. ඒ අනුව ඊට පස්සේ තමයි මේ පැත්තේ අගලවත්ත ප්‍රදේශයේ ඉන්න ඒ වගේ බස් හිමිකරුවෙක් එතන යාඩ් එකක් තියෙනවා. ඒ අනුව ඒ අය වැඩිපුර එතන ගැවසීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා වැඩිපුර මේ රියදුරු මහත්තයා කොන්දොස් මහත්මුන්ට මේ රෝග ව්‍යාප්ති සිදු වෙලා තියෙන විදිය අපිට අනුමාන කරන්න පුළුවන්. ඔව් දැනට දාපිලිගොඩ ගොරොක්ගොඩ කැකුළන්දල උතුර බේරගම සහ පාලින්දනුවර ප්‍රදේශයේ තවත් බෙල්ලන ප්‍රදේශයේ දැනට උදකලා කරන්න කටයුතු කරලා තියෙනවා.